ආයුබෝවන් බ්‍රමී YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්නේ සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම රසම රසට මඤ්ඤොක්ක කොත්තුවක් හදාගන්නේ කොහොමද කියලා ඒ වගේම මම මඤ්ඤොක්ක කොත්තුවට මස් මාළු එකතු කරගන්නේ නැතුව ভেජිටේරියන් විදිහට තමයි හදාගන්නේ මඤ්ඤොක්ක වලින් කෑම හදනකොට නොකළ යුතු දේවල් ටිකක් මම වීඩියෝ එක යන අතරමඟදී ඔයාලට කියලා දෙන්නම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට යමු මුලින්ම අපිට ඕනි වෙනවා ලුණු කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි දාලා පෙරිනවෙන්න තඹගත්ත මඤ්ඤොක්ක කිලෝ එකක් විතර විශේෂයෙන්ම කියන්න ඕනි මඤ්ඤොක්ක ටික තඹ ගනිද්දී පියනකින් වහන්නේ නැතුව තමයි තඹ ගන්න ඕනි ඒ වගේම මඤ්ඤොක්ක කෑලි ටික බෙරිනවෙන්න මෙන්න මේ විදිහට තමයි තඹ ගන්න ඕනි දැන් මම මඤ්ඤොක්ක කොත්තුව හදාගන්න තාච්චියක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් මේස හැඳි තුනක් එකතු කරගෙන පොල් තෙල් ටික රත් වීගෙන එද්දී අබ ඇට තේ හැඳි භාගයක් එකතු කරගෙන අබ ඇට ටික පුපුරනකොට චොප් කරගත්ත සුදු ලුණු බිකි පහ හයක් එකතු කරගෙන රන්වන් පාට වෙනකන් බැද ගන්නවා විශේෂයෙන්ම කියන්න ඕනි මඤ්ඤොක්ක වලින් කෑම හදනකොට ඉඟුරු එකතු කරගන්න එපා ඔයාලා මේ කොත්තුවට චිකන් ග්‍රේවි ටිකක් එකතු කරනවා නම් ඒකෙනත් සැලකිලිමත් වෙන්න මොකද අපි සාමාන්‍ය චිකන් හදනකොට ජින්ජර් ගාලික් පේස්ට් එක දාන නිසා දැන් මම පිළිවෙලින් හීනියට ලියාගත්ත ලොකු රට ලුණු ගෙඩියකුයි කපාගත්ත මාළු මිරිස් කරල් දෙකකුයි කොච්චි ටිකකුයි එකතු කරගෙන මේ ටික ටිකක් මැලවෙනකම් කලවම් කරමින් උයා ගන්නවා ඔයාලට කොච්චි වෙනුවට අමු මිරිස් එකතු කරගන්නත් පුළුවන් තවම මම කරපිංච ටිකකුත් එකතු කරගෙන නැවතත් ටිකක් වෙලා කලවම් කරමින් උයා ගන්නවා දැන් මම පිළිවෙලින් හීනියට ග්‍රේට් කරගත්ත ලොකු කැරට් අලයකුයි හීනියට ලියාගත්ත පොඩි ගෝවා කෑල්ලකුයි කොට්ටුවට කපාගත්ත ලොකු තක්කාලි ගෙඩි එකකුයි වතුර කෝප්ප භාගයකුයි එකතු කරගෙන මේ ටික කලවම් කරමින් උයා ගන්නවා උයා ගන්න අතරතුරේ ඒකටම කෑලි මිරිස් මේස් හැඳි එකකුයි ගම් මිරිස් කුඩු තේ හැඳි එකකුයි ලුණු කුඩු මේස් හැඳි එකකුයි එකතු කරගෙන එළවලවල අමු ගතිය නැති වෙනකම් විතරක් කලවම් කරමින් උයා ගන්න ඕනි මම මේ කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයත් එක්ක පහල තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා ඔයාලට එතනින් බලා ගන්න පුළුවන් දැන් මම තඹගත්ත මඤ්ඤොක්ක ටික එකතු කර ගන්නවා ඒ වගේම අන්තිමටම මම හීනියට ලියාගත්ත ලීක්ස් ටිකකුත් එකතු කරගෙන මඤ්ඤොක්ක ටික පොඩි කරගන්නේ නැතුව පරිස්සමින් විනාඩියක් විතර කලවම් කරමින් උයා ගන්නවා ඉතින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න share කරන්නත් අමතක කරන්න එපා මේ තියෙන්නේ මම රසම රසට හදාගත්ත මඤ්ඤොක්ක කොත්තුව මඤ්ඤොක්ක කොත්තුව serve කරන්න මම එක් බුල්සායි එකක් හදාගෙන උඩින් තියාගත්තා ඔයාලටත් මේ වගේ රසම රසට සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම මඤ්ඤොක්ක කොත්තුවක් හදාගන්න පුළුවන් इतिमोयालत अनिवार्यम ट्राई करला बलन्ना।